විදෙස් ප්‍රේෂණ අඩුුණේ ඇයි? අඩුුණේ දැන් ඉතිහාසයේ පුරාවටම මම විශේෂයෙන්ම කතා කරන්නේ විදේශගත ශ්‍රමිකයන් සම්බන්ධයෙන්. දැන් ඔවුන් ගිහිල්ලා අපිට ඩොලර් මොකද හිටපු ගමන් අඩු වෙන්න ගත්තේ? ඇත්තටම COVID-19 ආවනේ. ඔව්. එතකොට එක පැත්තේ රට වැහුණා. ඒකට යන්න තිබ්බ හැකියාව අඩු වුණා. ඊට පස්සේ ගොඩක් අය ඒ පැත්තෙන් ආවා. ඒ නිසාත් අඩුල. හැබැයි ඩොලර් එක 203.4 හිර කරගෙන හිටියා. ඔව් કૃතිමව රඳවාගෙන තිබෙන හේතුවක් වුණා. හරි වෙලාවට ෆ්ලෝට් කරේ නැහැ. ඔව්. වෙලාවට IMF ගියේ නැහැ. ඒ නිසා ෆ්ලෝට් කරේ නැති නිසා කළු කඩේ එහෙම නැත්නම් මොනවද ඒකට අපි කියන්නේ මුන්ඩියල් සබාලා ක්‍රම සල්ලේ වලට පටන් ගත්තා. ඒකට හේතුවක් තිබුණා. දැන් ළමයි අපේ ලක්ෂයක් විතර පිටරට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල වල. ඒතර ඒකට සාමාන්‍ය දේවප්‍රයෝ මාසෙට ගාණක් එහෙම නැත්නම් අවුරුද්දට ගාණක් කියවන්න ඕන. ඩොලර් 30,000ක් විතර එක්කෙනෙක් කියවනවා. ඒ 30,000 යවා ගන්න බැරි වෙනකොට විශේෂයෙන්ම දෙමව්පියෝ කළු කඩේට පුරුදු වුණා. ඒතර කළු කඩේට මෙහෙ ගිහිලා හවාලා වලට දීපුවම එහෙන් සල්ලි ටික අපිට එන සල්ලි ටික එහෙන් වෙන රටකට ගියා. ඒ විතර ඒක පුරුදු වුණා. ඊට පස්සේ කළු කඩේ 300ක් විතර දෙනකොට අපි 200 ගන්න දීපු නිසා ඒගොල්ලෝ ඒකට පුරුදු වුණා.